අයිබුවන් ලංකාවේ බෝවන රෝග නිවාරණය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන අතරින් රෝගී මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා මූලික වන කරුණු වලින් වැඩසටහන් වලින් දෙවන ප්‍රධාන වැඩසටහන තමයි එන්නත් කරන්නේ. එනම් පළවෙනි එක පිරිසුදු ජලය සැපයීම. හරි. එන්නතක් කියලා කියන්නේ අතිශයින්ම නියාමණයට භාජනය විය යුතු සංකීර්ණ ජීව විද්‍යාත්මක නිෂ්පාදනයක් මින් පළදායි සහ ආරක්ෂිත ප්‍රතිශක්තිකරණයක් ඇති විය යුතුයි. ශ්‍රී ලංකීය ප්‍රජාව අතර පවතින ප්‍රමුඛ එන්නත් මගින් වැළැක්විය හැකි රෝග වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන බොහොම විශිෂ්ට ලෙසින් ක්‍රියාත්මක වෙනවා කියන එක නිදසුණක් තමයි, එක සාක්ෂියක් තමයි ඒ එන්නත් මගින් බෝවිය හැකි රෝග වාර්තා වීම ශූන්‍ය හෝ ඉතාම අඩු තත්වයක පැවතීම. මේ වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ජාතික කේන්ද්‍රය වන්නේ සෞඛ්‍ය මාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයයි. 2014 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තියක් අනුමත කරගෙන ඇති අතර ඒ ඔස්සේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රධාන අරමුණු හතක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි කල්පවත්නා හා සමානාත්මකතාවය මත පදනම් වූ ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවාවක පැවැත්ම හා මූල්‍ය ලෙස දැරිය හැකි බව සහතික කිරීම. දෙවැනි අරමුණ තමයි ප්‍රජාවේ සෞඛ්‍ය අවශ්‍යතා මත පළදායි සුරක්ෂිත හා ගුණාත්මක එන්නත් කල්පවත්නා හා සමානාත්මතාවය මත පදනම්ව භාවිතය තුළින් ප්‍රජා සෞඛ්‍යට වැදගත් එන්නත් මගින් වළක්වාගත හැකි රෝගවලින් තුරන් වූ තොර වූ රටක් බවට පත් කිරීම. තුන්වැනි අරමුණ විද්‍යාත්මක සාධක මත පදනම් වූ වඩාත් උචිත නව එන්නත් හඳුන්වා දීම සහතික කිරීම. හතරවෙනි අරමුණ සියලු සේවාදායකයන් විසින් මනා අධීක්ෂණයේ ඇගයීම තොරතුරු කළමනාකරණය හා පර්යේෂණ මත පදනම්ව ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාවට නැන්වීම සහතික කිරීම. පස්වෙනි අරමුණ තමයි ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ මූල්‍යමය ස්ථාවරත්වය සහතික කිරීම. හයවෙනි අරමුණ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ පැවැත්ම හා සුරක්ෂිතභාවය සඳහා සැමගේ සහාය ප්‍රවර්ධනය හා දැනුවත් බව සහතික වීම තහවුරු කිරීම. ඊළඟට හත්වන අවසාන අරමුණ සියලු පාර්ශ්ව කරුවන්ගේ දායකත්වයේ මගින් ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය විධිමත් ලෙස ක්‍රියාවට නැන්වීම. හරි. ඊළඟට ලියන්න ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ භාවිතා කරන සියලුම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ඇති ඊතර බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව විසින් අනුමත කරන ලද ප්‍රතිශක්තිකරණ කාලසටහන් අනුගමනය කරයි. ඊළඟට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් වෙලා තියෙනවනේ එන්නත්. ඒ එන්නත් ලබා දිය යුතු වයස් සීමාව පදනම් වෙන්නේ කොහොමද? අදාළ රෝගය මගින් සමාජයට ඇතිවන අහිතකර බලපෑම ආරක්ෂිත සහ පළදායි එන්නතක් පැවතීම ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ශක්්‍යතාවය සහ වැඩසටහනේ අරමුණ කොයිතරම් දුරට සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියන කරුණු මතයි. ඊළඟට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ගුණාත්මක භාවය සහ ආරක්ෂකතාවයේ ආරක්ෂා බව සහතික කරන්නේ කවුද? ආරක්ෂාව. ඒක සහතික කරන්නේ එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA කියන්නේ. එතකොට එන්නතක් ලියාපදිංචි කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දැඩි ලෙස ක්‍රියාපටිපාටියන් අනුගමනය කරනවා. නියාමන ක්‍රියාපටිපාටියන් අනුගමනය කරනවා. එන්නත් ප්‍රතිසම්පාදනය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ. ඒක වසංගත රෝග විද්‍යාංශය විසින් ඉදිරිපත් කරලා තියෙන තාක්ෂණික පිරිවිතයන්ට අනුකූලව විවෘත වෙළඳපොළ ලංසු දැපීමේ ක්‍රියාවලියක් මගින් තමා මේක සිද්ධ වෙන්නේ. හරි. තව මේ ටිකත් මතක තියාගන්න. දැන් ලංකාවට එන්නත් ළඟා වුණාට පස්සේ, එන්නත් තොග වශයෙන් ළඟා වුණාට පස්සේ ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තියෙනවනේ MRI එක. MRI එකේ එන්නත් තත්ත්ව පාලන රසායනාගාරයේදී අනිවාර්යයෙන්ම තත්ත්ව සහතිකයකට භාජනය කරනවා.
ඒකෙදී ශීතදාමයේ පවත්වාගෙන යන එක ඊළඟට පළදායි එන්නත් කලමනාකරණෙන් මේ සියලුම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අයත් එන්නත්වල කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සහතික වෙනවා මේ වැඩසටහන ඒ කියන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අධීක්ෂණය කිරීම සහ ඇගයීම කරන්නේ කවුද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒකේ ප්‍රගතිය වාර්ෂික දිස්ත්‍රික් සහ ජාතික සමාලෝචන විදියට සමාලෝචනය කරනවා ප්‍රාදේශීය මට්ටමින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ඒකේ ප්‍රගතිය වාර්ෂික සමාලෝචනය කරනවා දිස්ත්‍රික් සහ ජාතික සමාලෝචනයක් විදියට දිස්ත්‍රික් මට්ටමින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ඒක කාර්තුමේ වශයෙන් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ සමාලෝචනය හරහා සමාලෝචනය කරනවා හරි ජාතික මට්ටමින් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට ඒක ජාතික පළාත් සහ දිස්ත්‍රික් ප්‍රාදේශීය මට්ටමේ තාක්ෂණික නිලධාරීන් විසින් නිරතුරුවම අධීක්ෂණය කරනවා ඊට අමතරව ඉලක්කගත බෝවන රෝග ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා සමීක්ෂණ සිදු කරනවා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිශක්තිකරණ ආවරණ පිළිබඳ සමීක්ෂණ සිදු කරනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක් තුල නම් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ අධීක්ෂණ නිලධාරීන් ලෙස ක්‍රියා කරන්නේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනිය PHNS ඊළඟ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SPHI ඊළඟ පරිපාලන පෞල් සෞඛ්‍ය නිලධාරිය නිලධාරිනිය SPHM ප්‍රජා මට්ටමින් ප්‍රතිශක්තිකරණ සේවා සැපයීමේදී පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය PHM කියනවා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක PHI විසින් සිදු කරනවා ඊළඟට ඊට අමතරව ප්‍රතිශක්තිකරණේ දත්ත ප්‍රවාහයක් පවත්වාගෙන යනවා මේක ශේෂ්ත්‍ර සායන සහ පාසල් මට්ටමින් ඊළඟට තනි පුද්ගල ප්‍රතිශක්තිකරණ දත්ත හඳුනාගෙන ගොනු කිරීමක් සිදු කරනවා මේ ගොනු කරගත් දත්ත ඉලෙක්ට්‍රොනික ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඒකට කියනවා ENIP ඇතුළත් කරනවා ඊළඟට මේ දත්ත භාවිතා ක්‍රමය කියන්නේ පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාෂ මගින් නම් උපතේ ඉඳලා අවුරුදු 15 දක්වා දරුවන්ගේ පුද්ගල මට්ටමේ ප්‍රතිශක්තිකරණ දත්ත භාවිතා කරලා උපත් සහ ප්‍රතිශක්තිකරණ ලේඛනයක් නීතිපතා යාවත් කාලීන කරනවා. ඒ වගේම පාසල් මට්ටමින් නම් සිසුන්ගේ ප්‍රතිශක්තිකරණ දත්ත භාවිතා කරලා පාසල් ප්‍රතිශක්තිකරණ ලේඛනයක් යාවත් කාලීන කරනවා. උද්ගල මට්ටමින් ප්‍රතිශක්තිකරණ සහ එන්නත් අනතුරු ආබාධ පිළිබඳ දත්ත ළමා සෞඛ්‍ය වර්ධන සටහනකට කියනවා CHDR කියලා. ඒකේ A සහ B කොටස් වල සටහන් කරනවා. A කොටස මගින් A කොටස තියෙන මවට සහ B කොටස අදාළ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බාරේ තමා තියෙන්නේ. ඊළඟට ඔයා නිකන් තව ටිකක් දැනගෙන ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් සපයනු ලබන ප්‍රතිශක්තිකරණ සේවාවන් මේ ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත සේවාවන් තමයි තම සේවා කොට්ටාෂය තුල සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ සිදුවන සජීවී උපත් සංඛ්‍යාව ලියාපදිංචි කරනවා. ඒ වගේම සියලුම දරුවන්ට සහ ගැබිනි මව්වරුන්ට එන්නත් සේවා සැපයීම, ඒ කියන්නේ රුබෙල්ලා සහ පිටිගැස්ම එන්නත් ප්‍රතිශක්තිකරණය ගැන සේවාවන් සපයනවා. ඊට අමතරව පුද්ගල මට්ටමේ ප්‍රතිශක්තිකරණ දත්ත යාවත් කාලීන කිරීම, ඒ කියන්නේ මං කිව්ව ඉස්සලා පුත්පත් සහ මේ ප්‍රතිශක්තිකරණ උපත් සහ ප්‍රතිශක්තිකරණ ලේඛනය සහ ළමා සෞඛ්‍ය වර්ධන සටහන පවත්වාගෙන යාමක් කරනවා. තව නිකම් මතක තියාගන්න මේ ප්‍රශ්නට අදාළ නැහැ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් කරන ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත සේවාවන් තමයි පාසල් සෞඛ්‍ය වැඩසටහන ආශ්‍රිත ප්‍රතිශක්තිකරණ සේවාවන් පවත්වාගෙන යනවා ඊට පස්සේ පාසල් ප්‍රතිශක්තිකරණ සේවාවන් පවත්වනවා ADT සහ ඒ කියන්නේ ඇඩල්ට් ටෙටනස් ඩිප්තීරියා සහ HPVNත් භාවිත දෙනවා ඊට පස්සේ පාසල් ප්‍රතිශක්තිකරණ ලේඛනය පවත්වාගෙන යනවා පුද්ගල මට්ටමේ පාසල් ප්‍රතිශක්තිකරණ දත්ත යාවත් කාලීන කරනවා ඒ කියන්නේ පාසල් ප්‍රතිශක්තිකරණ ලේඛනය සහ ළමා සෞඛ්‍ය වර්ධන සටහන මගින් ඊට පස්සේ තම කොට්ටාෂය මගින් එන්නත් මගින් වළක්වා ගන්න පුළුවන් රෝග ආවේක්ෂණය කිරීමක් PHI මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත සේවාවන් විදියට කරනවා ඔයාගේ ප්‍රශ්නේ තිබ්බේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ගැන ඒකට ඕනතරට වඩා විස්තර ලැබුණා ඔයා ලියන්න මේක ක්‍රියාත්මක කරන්නේ කවුද කා විසින්ද කොහොමද කරන්නේ ඇයි මේක කරන්නේ ඊට පස්සේ මේකේ අර අරමුණු ටික ඔයාට මතක ටික ලියන්න ඊට පස්සේ අන්තිම ඔයා එකක් මතක තියාගන්න දැන් ඔයාගෙන් ඇහුවනම් ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහන ලියන්න කියලා මේ ප්‍රශ්නට මේ විදිහට නෙමෙයි උත්තරේ ලියන්නේ එහෙනම් ඔයා ලියන්නේ මොකද්ද නැෂනල් ඉමුනයිසේෂන් ෂෙඩියුල් එක ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහන කියලා කියන්නේ අර උපතේ ඉඳලා අපි කොහොමද එන්නත් කරන්නේ දෙන්නේ ඒ මාසවලට උපතේදී පැය 24ක් ඇතුළත BCG එන්නත ලබා දෙනවා ඊට පස්සේ මාස දෙකේ මාස හතරේ මාස හයේ මාස නවයෙන් අවුරුද්දෙන් අවුරුදුකමාරෙන් අන්න ඒ විදිහට ඒක ලියාගෙන යන්න හරි ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහන මේ කිව්වේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන දෙක පටලව ගන්න එපා හරි